Right. Regarding what? Mukak Instant. sambandhavadu. Mukak Regarding Regarding what kyaane mukak sambandhavadu? 44, eh? 44. ඊළඟට as a result of that ඒකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රතිඵලයක් විදිහට සර් ඔව් ඒකේ ප්‍රතිඵලයක් විදිහට In secret, rahasin. In secret, rahasin. For the sake of Udesa. In support of Adharvasen. On suspicion, Sakapita. Sakapita. By then, ekalaya vanavita. By then, ekalaya vanavita. Time and again, no equator. No equator. From time to time, within meter. Within meter. Sorry, sir. Time and again, came up with නොයෙක් විට කියන එක නොයෙක් විට ඕකේ from time to time කියන විටින් විට for the time being කියන තාවකාලිකව ඉන්න වේ එක විදිහකින් එක විදිහකින් ඔන්න වේ කියන මගදී මගදී ඇෂෝ විශ් වාගේ කැමැත්තා
Meanwhile, මේ අතරතුරේ. What do you mean by that? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? Hereafter mean pasu. Mean pasu. Here by main. Here with me samaga. මේ දෙයා යුවා කියන්නේ මම කිව්වා නේද කියන එක. මම කිව්වා නේද? දෙයා දෙයා කියන්නේ ඔන්න ඉතින්. ඔන්න ඉතින්. දෙයා යුගෝ ඔන්න ඔය ආයෙත් පටන් ගත්තා. ඔන්න ඔය ආයෙත් පටන් ගත්තා. දෙයාවිත් කියන්නේ ඒ සමග 65 දෙයාවිත් ඒ සමග. According to my personal view, මගේ පෞද්ගලික හැඟීමට අනුව. Now only then තමයි. Yesterday only ඊයේ තමයි. Today only අද තමයි. Tomorrow only හෙට තමයි. Then only අන්න එතකොට තමයි. Then only අන්න එතකොට තමයි. Let by gones be by gones. Gia deval giavi. Gia deval giavi. 73, 74 දෙකම සමානයි. ඒ කියන්නේ thereafter සහ after that කියන එකේ තේරුම දෙකම එකයි. ඊට පස්සේ කියන එක. Same meaning. ඊට පස්සේ. It's pointless. It's useless කියන්නේ. ඒක වැඩක් නෑ. අහන්නේ නැහැ සර්. ඒක ඇහුන්නේ නැහැ. ඒක ඇහුන්නේ නැහැ සර්. හරි චුට්ටක් කියන්න. දැන් මං කියන එක ඇහෙනවද?
නැන් එහෙනම් හරි. It's pointless, it's useless කියන දෙකේම තේරුම එකයි. ඒක වැඩක් නෑ. ඒක වැඩක් නෑ. Be careful, ප්‍රවේසම් වෙන්න. Take into consideration සැලකිල්ලට ගන්න. හරිද? සැලකිල්ලට ගන්න කියලා නියෝද? ඊළඟට all the best කියන්නේ සියලු සුබ පැතුම්. සියලු සුබ පැතුම්. best wishes කියන්නේ උණුසුම් සුබ පැතුම්. උණුසුම් සුබ පැතුම්. good luck කියන්නේ වාසනාවන්. ඊළඟට from A to Z, from Alpha to Omega මේ දෙකේම තේරුම එකයි. මුල සිට අගට ලිව දෙක. මුල සිට අගට. හරිද? හරි. ඊළඟට come that way කියන්නේ අන්න එහෙම එන්න. අන්න එහෙම එන්න. let me see කියන්නේ කෝ බලන්න. කෝ බලන්න. why do you say so? ඇයි ඔයා එහෙම කියන්නේ? no harm never mind දෙකේම තේරුම එකයි. කමක් නෑ කියන්නේ. කමක් නෑ. hundred percent 100%ක්. 100%ක්. හරි. අපි අංකයන් ගැන සසුවට. ඕකේ. හරි. පළවෙනි එක යනකොට ටිල්ලන් ටිල් දෙක ලියා ගන්නකෝ.
ඉල්ලුවද? ප්‍රපොෂන් වගේම මේවා ලියන්න ඒ වගේම තියෙනවා. නමුත් ප්‍රපොෂන් වගේම කර වාක්‍ය දෙකක් ජොයින් කිරීමේ හැකියාවක් මේ පදවලටත් තියෙනවා. හරි, එහෙනම් ලියගමු එක්සැම්පල්. ඒක මීනින් එක එතකොට එන්නේ තොරු තුරුක් තෙක්ම එක. තමයි. ඔව්, තොරු සහ තෙක් කියන එකම තමයි. ද එක්සම්පල් එකක් ලියන්න. ඇය මෙතන හිටියේ නෑ මම එනතුරු. ඇය මෙතන හිටියේ නෑ මම එනතුරු. කොහොමද ලියන්නේ? ඇයි මෙතන සිටියේ නෑ? She Here. She wasn't here. She wasn't here. Okay. She was not here. ඇයි මෙතන හිටියේ නෑ? මම එනතුරු ඉල්ලයි came. ඉල්ලයි came. වාට පුළුවන් ද අපේ ගෙදර නවතින්න? වාට පුළුවන් ද අපේ ගෙදර නවතින්න? තාත්තා එනතුරු. වාට පුළුවන් ද අපේ ගෙදර නවතින්න? Can. Can you stay? Can you stay at our home Okay. until father Come. comes in one either? Another one. අපිට අප්පුඩි ගහන්න සිද්ධ වුණා. අපිට අප්පුඩි ගහන්න සිද්ධ වුණා. ඔව්, ප්‍රධාන මුත්තා ස්ටේජ් එකට එනතුරු, නැත්තම් ළඟා වෙනතුරු කියලා ගමුනේ. ඔක්කොම එන එන කියලා නෙන්නේ නැත්තම් ළඟා වෙනතුරු. නැත්තම් පියවර තබනතුරු ස්ටෙප් කියලා ගන්න පුළුවන්. ස්ටෙප් අප් ස්ටෙප්. අපිට අත්පොඩි ගහන්න සිද්ධ වුණා. ප්‍රධාන මුත්තා ස්ටේජ් එකට පියවර තබනතුරු, නැත්තම් ළඟා වෙනතුරු. How do you say අපිට සිද්ධ වුණා? How to? We have to. සිද්ධ වුණා නම් We have to. we had We to. have to. We had to clap.
We had to clap. Until Until the chief guest. chief guest Step. stepped step on the Stage. stage. Right. Baba andamin sitiya. Baba andamin sitiya. සෙල්ලම් කාර එක දෙන තොරු දෙන තෙක් බබා අඬමින් සිටියා සෙල්ලම් කාර එක දෙන තෙක් පාස්ට ටෙන්ස් වලින් ලියන්නේ නේද බබා අඬමින් සිටියා Baby was crying. Crying. The baby Baby was was crying. Was crying. crying. Till එක දාමුද? Till the toy car Is given. was given නේද? Was given. Was given. අපි යනවා ඊළඟට yet කියන එකට යන්න. yet මේකේ මේ නමුත් එහෙත් කියන තේරුමක් තියෙන නිකන්. හරි. but එක වගේ දහසක් තියෙන්නේ. adverb එකක් විදිහට yet එක use කරනකොට තවම කියන දහස තියෙන්නේ. හරිද? මේ පදේම conjunction එකක් විදිහට යනකොට තවම කියන දහස තියෙන්නේ. sorry මේ නමුත් නැත්තං එහෙත් කියන දක්ෂ තියෙන. ඔව්. yet. right. එය ගමු එක්සැම්පල් එක. මම හොඳින් පාඩම් කරා. නමුත් මට බැරි වුණා විභාගයේ සමත් වෙන්න. නැත්නම් එහෙත් මට බැරි වුණා විභාගයේ සමත් වෙන්න. මම හොඳින් පාඩම් කළා. I studied well. Studied well. Yet මට බැරි වුණා. I couldn't. Ah. Couldn't.
pass the exam. I couldn't pass the exam. සේ එතනර වවල් එකක් එනකොට එක්සෑම් එකට ද එක දී වගේ සර් කියවෙන කොහොමද ද එක්සෑම් දී ඔව් එක්සෑම් දී කියන කියලා කියන්නේ දී එක්සෑම් දී ලෙස තමයි සාමාන්‍යයෙන් කියන්න කියන්නේ සමහරු දී ලෙස නෙවෙයි දම කියනත් කියනයි ඉන්නු study it well I study it well yet I couldn't pass the exam ඊළඟට අපි කියනවා ඔවුන් හොඳින් සෙල්ලම් කළා නමුත් තරගය පැරදුනා. ඔවුන් හොඳින් සෙල්ලම් කළා. දේ Play. Oh, they played well. Yet. මොකද කියන්නේ? Yet. තරගේ පෙරදුනා. When the game lost. Yet the game was lost. Correct. Okay, buddy. එක්සම්පල් ඔහු හොඳින් නැත්නම් ඔහු සරලව හැමදේම පැහැදිලි කරනවා එහෙත් ඇයට අවබෝධ කරගන්න බෑ ඔහු හැමදේම සරලව පැහැදිලි කරනවා මොකද කියන්නේ X plans everything simply never. He explained everything simply, yet she. මම සිංහලෙන් කිව්වේ නෑ ඔහු හොඳින් ඔහු සරලව හැමදේම මේ පැහැදිලි කරනවා එහෙත් ඇයට අවබෝධ කරගන්න බෑ. එහෙත් ඇයට අවබෝධ කරගන්න බෑ. Yet she can't realize. Okay. හරි අපි මේ සින්ස් එකටයි ෆෝ එකටයි එක්සැම්පල් දෙක ගන්න ඉතර ලියාගමු එක සමහර විට ඔයාලා දකින්න පුළුවන් වෙන වෙලාවන් තියෙනවා මේ එක්සැම්පල් තුන හරිද හරි මේ යෙට් එකේ අනිත් ඇඩ්වර්බ් තේරුම තමයි මොකද්ද නම් එහෙත් කියන එක සෝරි මේ තවම කියන එක ස්ටිල් කියන පදයක් තියෙනවා තවම කියන්න ස්ටිල් කියන එක සාමාන්‍යයෙන් මුලට දාන්නේ යෙට් කියන එක අගට දාන්නේ ඇඩ්වර්බ් එකක් විදිහට එනකොට හරිද ඉතින් කන්ජන්සන් එකක් නෙමෙයි මං කියන්නේ මේ දැන් ස්ටිල් I don't know ස්ටිල් I don't know මොකද ඒකේ තේරුම තවම මම දන්නේ නැහැ කියන්නේ තවම මම දන්නේ නැහැ ඒකම කියන්න පුළුවන් ඕනනම් I don't know yet නැත්නම් I don't ඒක කියලා ගත්තොත් I don't know it yet නැත්නම් I don't know yet වගේ තමයි වෙනසක් තමයි තියෙන්නේ ඔකේ හරි ඒකම එකයි
ස්ටිල් එක මුලටත් ගෙට් එක අගටත් දාන එක තමයි කියන්නේ සම්මත. එහෙම දකින්න පුළුවන් අපි දකින්න හැමදාම වාක්‍ය. හරි අපි යන් සීන්ස් එකට. සීන්ස් කියන්නේ ප්‍රිපොෂන් එකකට ආපුවා මොකක්ද තේරුම? ප්‍රිපොෂන් එකකට දිගෙන්නේ මොකක්ද තේරුම එතකොට?